පුංචි දුවේ පුතේ අදත් අපි ඔයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. අද කතාවේ නම තමයි ගමරාළ දිව්‍ය ලෝකෙ ගිය හැටි. ඔන්න එකමත් එක කාලෙක ගමරාළ කෙනෙක් හිටියා. මේ ගමරාළ හැමදාම රැට බත් මුලකුත් බැඳගෙන එයාගේ හේනේ පැලට යනවා පැල් රකින්න. ඉතින් ඔන්න පුරුදු විදියටම මම්මේ කියන දවසෙත් ගමරාළ එයාගේ බත් එකත් බැඳගෙන ගමහාමිනේටත් කියලා ගෙදරින් පිටත් වුණා පැලට යන්න. ඔන්න දැන් පැලට ගිහිල්ලා මේ කෑම එක හැම කාලා පැල් කවි කියලා එළිවෙන යාමේ වෙද්දි මේ ගමරාළට පොඩි නිදිමතක් ආවා. ඉතින් දැන් පාන්දර ඉරපා යන්නත් කිට්ටුයිනේ. ඉතින් මේ වෙලාවට නම් කැලේ සත්තු එන්නේ නැහැ කියලා දන්න ගමරාළ පොඩ්ඩක් නිදාගත්තා. ඔන්න හොඳට ඉරපෑවට පස්සේ තමයි ආයෙ වතාවක් ගමරාළ ඇහැරුණේ. ඉතින් ඔන්න දැන් ගමරාළ මේ පැලෙන් එළියට ඇවිත් ආපහු ගෙදර එන්න පිටත් වෙනකොට ගමරාළ දැක්ක ගමරාළගේ හේනේ හොඳට හැදුණු වට්ටක්ක ගෙඩි දෙකක් දැන් නැහැ කියලා. ගමරාළ දැනගත්ත කවුරු හරි මේ වට්ටක්ක ගෙඩි දෙක හොරකමින් අරන් ගිහින් තමයි කියලා. ඉතින් දැන් ගමරාළ ගිහින් බැලුවා කවුද මෙතනට මේක ගන්න එන්නේ නැත්තේ මමත් මේ පැලේ ඉඳෙද්දි. ඔන්න එතකොට තමයි ගමරාළ දැක්කේ මෙතන තියෙනවා අලියෙක්ගේ අඩිපාරවල්. ඒ කියන්නේ අලියෙක්ගේ කකුල් පාරවල් මේ බිම තියෙනවා කියලා දැක්කා. ඉතින් ගමරාළ ඉක්මනට ගිහින් බැලුවා. හැබැයි හේනට එන්න තියෙන වැට එක පැත්තකින්වත් කැඩිලා නැහැ. ඒ කියන්නේ එළියෙන් අලියෙක් ඇවිත් නැහැ. දැන් ගමරාළට හිතා ගන්න බෑ එතකොට අලියාවේ කොහෙන්ද කියලා. ඉතින් ගමරාළ කල්පනා කරා හරි අද රෑටත් මම ඇවිල්ලා නිදාගන්නේතුව බලාගෙන ඉන්නවා කවුද මගේ හේනට මේ එන කෙනා කියලා. ඔන්න දැන් ගමරාළ ආයෙත් ගෙදර ගියා. පුරුදු විදියටම ඔන්න මෙදා හවසත් ගමරාළ ආපහු ආවා. ඔන්න දැන් ගමරාළ නිදාගන්නේතුව බලාගෙන ඉන්නවා කවුද ගමරාළගේ හේනට එන්නේ කියලා. පැලට වෙලා ගොඩාක් වෙලා බලාගෙන හිටියා. ඒත් පාන්දර වෙන්නත් කිට්ටුයි කිසිම කෙනෙක් ආවෙ නැහැ. දැන් ගමරාළ හිමීට පැලෙන් එළියට ඇවිල්ලා මේ වට්ටක්ක වෙල ගාවම තියෙන පඳුරකට මුවා වෙලා බලාගෙන හිටියා. ඔන්න එතකොටම අහසින් පොඩි එළියකුත් එක පාරටම අලියෙක් පිහාඹලා එන්න ගත්තා. දැන් ගමරාළට හිතා ගන්න බෑ විශ්වාස කරගන්න බෑ හීනයක් දකින්නවද කියලා ගමරාළ කල්පනා කරා. ඔන්න බලද්දී අලියා මේ වට්ටක්ක වෙල ගාවටම ඇවිල්ලා තව හොඳට ඉදිච්ච වට්ටක ගෙඩියක් කඩාගෙන ආපහු වතාවක් අහසට විහාමල යන්න පිටත් වෙන්න හැදුවා. මේත් එක්කම ගමරාළ මොකද කරේ ඉක්මනට ගිහිල්ලා මේ අලියාගේ වලිගේ එල්ලුණා. ඔන්න දැන් අලියා දන්නේ නැහැ යාගේ වලිගේ කවුරුත් එල්ලිලා කියලා. අලියා ආයෙ වතාවක් අහසට විහාඹලා ගියා. අහසට යද්දී මේ වලාකුළු පහු කරගෙන තව තව උඩට ගියා. ඔන්න ඒත් එක්කම ගමරාළ බලද්දී මේ ඇවිල්ලා තියෙන්නේ දේවිය ලෝකෙට. හරිම ලස්සනයි. මල් පිරීලා හරිම සුවඳයි. හරිම ලස්සන වටපිටාවක්. ඉතින් ගමරාළ මොකද කරේ හැම තැනම ඇවිදවිද මේ දේවල් බැලුවා. ඔන්න ඊට පස්සෙන්ද ආපහු මේ අලියා හේනට එන වෙලාව එද්දී ගමරාළ ඉක්මනට ඇවිල්ලා අලියාගේ වලිගේ එල්ලුණා. අලියාගේ වලිගේ එල්ලිලම ආයෙ වතාවක් හේනට ආවා. ඊට පස්සේ ගමරාළ ඔන්න ගෙදර යද්දි ගමහාමිනේ හොඳටම බය වෙලා. මොකද ගමරාළ කලින් දවසේ ගෙදර ආවේ නැති නිසා. ඉතින් ගමරාළගෙන් ගමහාමිනේ ඇහුවා මොකක්ද ගමරාළ උනේ ඇයි ආවේ නැත්තේ කියලා. එතකොට ගමරාළ ගමහාමිනේට එයා දිව්‍ය ලෝකෙ ගිහිපු කතාව ගැන හැමදේම කිව්වා. කියලා කිව්වා හැබැයි හාමිනේ කිසිම කෙනෙකුට මේ දේ කියන්න නම් එපා. මේක රහසක් විදියටම තියාගන්න. මෙන්න මේ විදියට ගමරාළ කිව්වා. දැන් ගමහාමිනේටත් හරි මාසයි මේ විදියටම දිව්‍ය ලෝකෙ යන්න. ඉතින් ගමහාමිනේ ගිහින් ගමරාළට කිව්වා අනේ ගමරාළ මාවත් දිව්‍ය ලෝකෙ එක්ක යන්නකෝ. මමත් හරි ආසයි ඔයා කියපු විදියටේ දිව්‍ය ලෝකෙ බලන්න. ඉතින් ගමරාළ පොඩ්ඩක් කල්පනා කරලා බැලලා කිව්වා හරි එහෙනම් හෙට ලෑස්ති වෙන්නකෝ. හැබැයි කාටවත් කියන්න එපා කියලා කිව්වා. ඔන්න ඉතින් දැන් ගමහාමිනේ ඊට පස්සෙන්දට දිව්‍ය ලෝකෙ යන්න ලෑස්ති වෙනවා. ඉතින් මෙහෙම ලෑස්ති වෙවි ඉන්නකොට ඔන්න ගමහාමිනේගේ අම්මයි තාත්තයි ගමහාමිනේ බලන්න ආවා. ඉතින් ගමහාමිනේ මේ ලෑස්ති වෙන්නේ මොකද කියලා ඇහුවම
ඔන්න ඉතින් ගමහාමිනේ මොකද කරේ? ගමහාමිනේගේ අම්මටයි තාත්තටයි මේ කතාව කිව්වා. දැන් ඉතින් මේ කට්ටියටත් ආස හිතුණා දිව්‍ය ලෝකේ යන්න. ඉතින් ගමහාමිනේ කිව්වා හරි අම්මේ. එහෙනම් කාටවත් කියන්න එපා මේ දිව්‍ය ලෝකේ යන කතාව. හෙට උදේම අපේ පැලට එන්නකෝ පැල කිට්ටුවට කියලා කිව්වා. ඉතින් දැන් මේ කට්ටිය ගෙදර යන ගමන් ඔන්න ගමේ රෙදි නැන්ද හම්බුණා. ඉතින් ගමේ රෙදි නැන්දත් ඇහුවා මේ කොහෙ හරි යන්න ලෑස්ති වෙනවද මොකක්ද කොහෙද මේ යන්න හදන්නේ වගේ දේවල් අහන්න ගත්තා. ඉතින් ඔන්න දැන් මේ කට්ටිය මොකද කරේ? රෙදි නැන්දටත් මේ කතාව කිව්වා. හැබැයි මේක කියලා ඉවර වෙලා කිව්වා කාටවත් කියන්න එපා කියලා. හැබැයි ඉතින් ඔහොම රෙදි නැන්දගින් තව නැන්දලට ඔහොම ගොඩාක් අය මේ කතාව දැනගත්තා. ඔන්න දැන් පස්සෙන්ද පාන්දරම ගමරාලයි ගමහාමිනේ හේනට ගියා. ගිහිල් ඉවර වෙලා පඳුරක් පිටිපස්සේ හැංගිලා බලාගෙන හිටියා. ඔන්න ටිකක් වෙලා යනකොට වෙනද වෙලාවටම අලියා හේනට ආවා. දැන් මේක දැකපු හැමෝටම හරිම පුදුමයි. ගමරාල මෙහෙම කිව්වා වුණත් අනිත් කට්ටියට නම් මේක විශ්වාස තිබුණේ නැහැ. හැබැයි මේක දැක්කට පස්සේ ඔන්න හැමෝටම හරිම පුදුමයි. ඔන්න දැන් අලියා ඇවිත් මේ විදියටම වට්ටක්ක ගෙඩියකුත් අරගෙන අහසට විහාඹන්න හදනකොටම ගමරාල දුවලා ගිහිල්ලා අලියාගේ වලිගේ එල්ලුණා. ගමරාලගේ කකුල් දෙකේ ගමහාමිනේ එල්ලුණා. දැන් ඔය විදියට එක දිගට එක්කෙනා පස්සේ එක්කෙනා දැන් එල්ලිලා තමයි ඉන්නේ. ඔන්න දැන් අලියා අහසට විහාඹින්න ගත්තා. දැන් මෙහෙම යන අතරේ රෙදි නැන්ද ගමරාලගෙන් අහනවා දිව්‍ය ලෝකේ ගැන එක එක විස්තර. දැන් මේ විදියට අහලා ඊට පස්සේ ඔන්න දැන් රෙදි නැන්ද ගමරාලගෙන් ආයිත් ඇහුවා ඒක නෙමේ ගමරාල හැමදේම ලොකුයි කියලා කියවනේ දිව්‍ය ලෝකේ තියෙන දේවල්. ඉතින් එතකොට වී මනින කුරණියේ හැම ගොඩාක් ලොකු වෙති නේද අපේකට වඩා කියලා. මේ කහනවත් එක්කම ගමරාල මොකද කරේ? මේ මොනවහනවද මෙන්න මෙච්චර විතර ලොකුයි කියලා කියන්ද අත් දෙක දිගහැරියා. අත් දෙක දිගාරිනවත් එක්කම අලියාගේ වලිගේ අත ඇරුණා. ඉතින් මොකද වුනේ? ඔක්කොම කට්ටිය බිමට කඩාගෙන වැටුණා. එක්කෙනාගේ පිට එක්කෙනා ඔක්කොම බිමට කඩන් වැටුණා. ඉතින් ඔන්න ඔය සිද්ධිය නිසා කාටවත් දිව්‍ය ලෝකයක් යන්නුනේ නැහැ. මේත් එක්ක මේ අලියට තේරුණා එයාගේ වලිගේ කවුරු හරි එල්ලිලා ඉඳලා බිමට අත ඇරුණා කියලා. ඇයි ඉතින් ගොඩාක් අය මෙතෙන්ට එකතු වෙලා හිටියනේ. ඉතින් ඊට පස්සේ අලියත් ආයි කවදාකවත් මේ පැත්ත පලාතෙවත් ආවේ නැහැ. ඔන්නඔහම තමයි ගමරාල දිව්‍ය ලෝකෙ ගිහිපු හැටි ඉවර වුණේ.